නිරෝගීව ජීවත්වීම සඳහා කාන්තා පිරිමි දෙපාර්ශවයටම පෝෂ්‍යදායි සමබර ආහාර වේලක් අත්‍යවශ්‍ය වෙනවා. නමුත් කාන්තා ශරීරය පිරිමි ශරීරයට වඩා හාත්පසින්ම වෙනස් වන නිසා කාන්තාවන්ගේ පෝෂණ අවශ්‍යතා පිරිමින්ට වඩා තරමක් වෙනස් වන බව වෛද්‍යවරුන් පවසනවා. ඒ අනුව නිරෝගී ශරීරයක් හා මානසික මට්ටමක් පවත්වා ගැනීම සඳහා සෑම කාන්තාවක්ම අනුභව කළ යුතු විශේෂ ආහාර වර්ග 8ක් ගැනයි අද විශ්ම ලෝකෙන් අපි ඔබ වෙත තොරතුරු ගෙනෙන්නේ. අංක 1 හනෑට කියන්නේ කාන්තා සෞඛ්‍යයට ඉතාම හිතකර පෝෂණීය ආහාරයක්. කාන්තාවන්ට ඉතාම වැදගත් වන ඔමේගා 3 මේද අම්ල හනෑට තුල යහමින් අඩංගු වෙනවා. මෙම නිසාම හනෑට තම ආහාර වේලට එකතු කරගන්න කාන්තාවන්ට හදවත් රෝග හා පියවරු පිළිකා වැළඳෙන්නේ ඉතාම අඩුවෙන්. ඒ වගේම ප්‍රදාහමේ තත්ත්වයන් මර්ධනය කිරීමේ හැකියාවක්ද හනෑට සතු වෙනවා. මේ නිසා ආතරයිටිස් වේදනා වැනි ශරීරයේ ප්‍රදාහය නිසා ඇතිවන වේදනා කැක්කුම් සුවවීම සිදු වෙනවා. ඒ වගේම හන ඇට සතු ඉහළ තන්තු ප්‍රමාණය නිසා ආහාර හොඳින් ජීර්ණේ වීමද සිදු වෙනවා. මීට අමතරව හනෑට මගින් කාන්තාවන් අතර සුලභව දක්නට ලැබෙන ඉරිටිබල් බවල් සින්ඩ්‍රෝම් කියන මහා බඩවැල ආශ්‍රිතව ඇතිවන අප්‍රේජනක රෝගයටද හොඳ සුවයක් ලබා දෙනවා. ඉරිටිබල් බවල් සින්ඩ්‍රෝම් හෙවත් IBS රෝගය නිසා ආහාර ගැනීමෙන් අනතුරුව නිතර වැසිකිළි යාමට අවශ්‍ය වීම, බඩ පුරවා දැමීම, ගෑස් පිරීම, උදරයේ වේදනාව වැනි අපහසුතා ඇති වෙනවා. අංක 2 සැමන්. මේ සැමන් කියන්නේ කඩේ තියෙන ටින් වලට නෙවෙයි, මුහුදේ ජීවත් වන සැමන් කියන මත්ස්‍ය වර්ගයට තමයි මෙතනදී අපි සැමන් මාළු කියන්නේ. සැමන් මාළු තුල කාන්තාවන් නිතර ඌණතා තත්ත්වයට පත්වන යකඩ පෝෂකයේ යහමින් අඩංගු වෙනවා. ඒ වගේම කාන්තාවන් අතර සුලභ මූඩ් ස්විංග්ස් එවන් නැත්නම් නිතර සිදුවන මානසික මට්ටම් වෙනස් වීම මගහරවන ඔමේගා 3 මේද අම්ලයෙන්ද සැමන් මාළු පොහොසත් වෙනවා. වෛද්‍යවරුන් පවසන ආකාරයට සැමන් මාළු තුල අන්තර්ගත වන හිතකර ඔමේගා 3 මේද අම්ල මගින් කාන්තාවන්ගේ මානසික සෞඛ්‍ය උසස් කිරීම හා විෂාදය වැනි තත්ත්වයන් සුව කිරීමට සිදු කරනවා. අංක 3 නිවිති. බොහෝ දෙනා නිතර ආහාරයට ගැනීමට එතරම් කැමැත්තක් නොදක්වවත් නිවිති කියන්නේ අත්‍යවශ්‍ය විටමින්, ඛනිජ ලවණ හා ඉහළ මැග්නීසියම් ප්‍රමාණයක් අඩංගු වන ඉතාම පෝෂදායි ආහාරයක්. නිවිති තුල මේ විදිහට මැග්නීසියම් විශාල වශයෙන් අන්තර්ගත වීම නිසා ඔසප් වීමට ආසන්න වන විට කාන්තාවන් මුහුණ දෙන දහනයේ දැමීම, පියවරු ආශ්‍රිත වෙනස්කම්, බඩ පුරවා දැමීම හා ශරීර බර වැඩිවීම වැනි අපහසුතා පහසුවෙන් මගහරවා ගන්න පුළුවන්. අංක 4 වෝල්නට්ස්. විශේෂයෙන් පවසන පරිදි වෝල්නට්ස් තුළ කාන්තා පෝෂණය සඳහා අත්‍යවශ්‍ය වන ඔමේගා 3 මේද අම්ල ප්‍රතිඔක්සිකාරක හා සයිටෝස්ටෝරල්ස් අඩංගු වෙනවා. කාන්තාවන් අතර බහුලව දැකිය හැකි පිළිකා වර්ගයක් වන පියයුරු පිළිකාවෙන් වැළකී සිටීම සඳහා මෙම පෝෂක වර්ග අත්‍යවශ්‍ය වෙනවා. ඒ වගේම වෝල්නට්ස් තුළ අඩංගු වන පෝෂණ සංඝටක මගින් කාන්තාවන්ගේ අස්ථි ශක්තිමත් කර අනාගතයේ ඔස්ටියෝපොරොසිස් වැනි රෝග වැළඳීමේ අවධානම අඩු කරනවා. ඒ වගේම ආතරයිටිස් රෝගයෙන් වැළකී සිටීමටත් වෝල්නට්ස් ආහාරයට ගන්නා කාන්තාවන්ට හැකි වෙනවා. තවද වෝල්නට්ස් තුළ කාන්තාවන්ගේ නිරෝගී පැවැත්මට අත්‍යවශ්‍ය වන කැල්සියම්, මැග්නීසියම් හා ෆෝලික් අම්ල පවා අඩංගු වෙනවා. අංක 5 ඕට්ස්. කාන්තා සෞඛ්‍ය යහපත් මට්ටමින් පවත්වා ගැනීම සඳහා විශ්මිත ගුණදෙන ආහාරයක් ලෙස ඕට්ස් හඳුන්වා දෙන්න පුළුවන්. ඕට්ස් සතු ඉහළ තන්තු ප්‍රතිශතයේ මගින් ආහාර හොඳින් දිරවීම සිදු වෙනවා. ඒ වගේම ඕට්ස් නිතර අනුභව කරන කාන්තාවන්ට හෘදයාබාධ වැළඳීමේ අවධානම ඉතාම අඩු අගයක් ගන්නා අතර රුධිර පීඩනයේද පාලන මට්ටමේ පැවතීම සිදු වෙනවා. ඕට්ස් තුල අඩංගු වන ඉහළ විටමින් B6 ප්‍රමාණය මගින් ඔසප් වීමට ආසන්න වන විට කාන්තාවන් මුහුණ දෙන අපහසුකාරී ශාරීරික වෙනස්කම් මගහැරි යන අතර මානසික මට්ටම් වෙනස් වීමද නතර වීම සිදු වෙනවා. ඒ වගේම ඕට්ස් තුල අඩංගු ඉහළ ෆෝලික් අම්ල ප්‍රතිශතය නිසා උපත් ආබාධ වලින් තොර නිරෝගී දරුවන් බිහි කිරීමටද කාන්තාවන්ට අවස්ථාව ලැබෙනවා. අංක 6 කිරි. කැල්සියම් ඌණතාවය කියන්නේ ලොව පුරා කාන්තාවන් බහුලව මුහුණ දෙන පෝෂණ ගැටලුවකට. එම නිසා සෑම වයසකම කාන්තාවන්ට කිරි කියන්නේ ඉතාම වැදගත් පානයක්. විශේෂයෙන් ඔස්ටියෝපොරොසිස් රෝගයෙන් වැළකී සිටීම සඳහා විටමින් D සමග මුසුකල කිරි වර්ග පරිභෝජනය කිරීම අත්‍යවශ්‍ය වෙනවා. ඒ වගේම කිරි මගින් පූර්ව ඔසප් අපහසුතා මගහැරවීමද සිදු කරනවා. අංක 7 තක්කාලි.
තක්කාලි තුල අඩංගු වන ශාක වර්ණක කැරොටනයිඩ් වර්ගයක් වන ලයිකොපේන් කාන්තා සෞඛ්‍යයට ඉතාම වැදගත් වන බවයි වෛද්‍යවරුන් පවසන්නේ. තක්කාලි ගෙඩියට තද රතු පැහැයක් ලැබී තිබෙන්නේ මේ ලයිකොපේන් ශාක වර්ණකෙන් තමයි. ලයිකොපේන් මගින් කාන්තාවන් පියවරු පිළිකාවලින් ආරක්ෂා කරන අතර හෘදයා බාධවලට ගොදුරු වීමේ අවධානමද අඩු කරනවා. ඔබත් කාන්තාවක් නම් නිරෝගීව ජීවත් වීම සඳහා මෙම ආහාර වර්ග හත හැකි තරම් ඔබේ ආහාර වේලට එකතු කරගන්න මේ වීඩියෝව ඔබට ප්‍රයෝජනවත් වුණා කියලා හිතෙනවා නම් තවත් කෙනෙකුට බලන්න පහලින් ෂෙයා කරන්න. තාමත් ඔබ විශ්ම ලෝකයේ YouTube නාලිකාව subscribe කළ නැත්නම් දැන්ම පහලින් subscribe කරන්න. ඔබට සුබ දවසක්.